Mother Party Church and Nikita Alava that Tadar in Peligano. Eating Adamama last the Vendi, Maga Chutibaba and the Ginina Gavamahagana Kari Articula then made a culling video Kudimamata, Mamma and the Ginina Gavamahagana Kari Kila Dilatiano. Eating Artipula may videos Dekamabala, Wagi Babata, Artat Lassan and Dumahagan. අපි මුලින්ම බලමු මේ ඇඳුම් අහගන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. අද මම මේ විදිහට thick chiffon කියන fabric එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් බබාගේ අණුව රෙදි ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ පෙන් ඉතිරි බඩු ටිකත් අරගන්න මේ ඇඳුම මහගන්න. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම මම මගේ ඇඳුම මහලා ඉතිරි වෙච්ච රෙදි ප්‍රමාණය තමයි මේ විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් මගේ වගේ බබෙකුට නම් ආට රෙදි ආර එක හමාරක් විතර තිබ්බම මේ වගේ ගවමක් ලේසියෙන්ම ලස්සනට මහගන්න පුළුවන්. ඉතින් එහෙනම් බලමු කොහොමද මේක කපාගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට paper එකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේක මේ විදියට දෙකට නමා ගන්නවා. ඉතින් ඊට පස්සේ මුලින්ම මම මේ විදිහට උඩින්ම රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාව ආධාර කරගෙන තමයි අපි සියලු මිමි ලකුණු කරන්නේ. ඉතින් ඒ ඇඳගත්ත රේඛාවේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට රේඛාව ඉදන් පහළට අඟල් භාගයක් ලකුණු කරලා මෙන්න මේ විදිහට නැවතත් රේඛාවක් ඇඳ ගන්න. ඒ විදිහට කරන්නේ ඉහළ මැහුම් අස් සඳහා. ඉතින් උඩ මැහුම් අස් සඳහා තමයි විදිහ කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඊළඟට මම මේ විදිහට මෙන්න මේ රූපේ පේන ආකාරයට මැනගත් මිනුම මගේ බබාගේ අඟල් පහක් තියෙනවා. ඒ අඟල් පහ මේ විදිහට දෙකෙන් බෙදාගෙන මැද නැම්මේ ඉඳන් ඉදිරියට ලකුණු කර ගන්නවා. මේ විදිහට මම අඟල් දෙක ආමාරයේ ප්‍රමාණය ලකුණු කර ගන්නවා. ඉතින් ඊට පස්සේ එතන ඉඳන් ඉදිරියටත් තවත් අඟල් භාගයක් ලකුණු කර ගන්නවා. අත්කට මැහෙන්න මැහුම් වාසිය අඟල් භාගයක් අවශ්‍ය වෙන නිසා. ඒ වගේම තමයි දැන් එතන ඉඳන් පහළට අපි අපේ බබාගේ අත්කට ඇඳ ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අත්කට අපි ඇඳගන්නේ උරහිසමින්ම මෙන්න මේ විදිහට දෙකෙන් බෙදලා. ඉතින් උරහිසමින්ම අඟල් 9ක් තියෙනවා. ඒක දෙකෙන් බෙදුවම 4 හමාරක් මට ලැබෙනවා. ඔයා ඔයාගේ මිමි මේ විදිහට බෙදා ගන්න. ඉතින් ඊට පස්සේ ඒ ලැබෙන ප්‍රමාණය මෙන්න මේ විදිහට අඟල් 3ක ප්‍රමාණයක් මම ඉහළට අත්හරිනවා. දෙවැනියට ඇඳගත්ත රේඛාව ඉඳන් ඉහළට. මොකද මේකේ උරපටි දෙකක් සකස් කරගන්නවා. ඉතින් ඒ උරපටි වල අවශ්‍ය කරන කරගැඹුරු ප්‍රමාණය ඒ විදිහට අත්හැරලා තමයි ඉතුරු හතර හමාරය ප්‍රමාණය 3ක් අත්හැරලා 1 හමාරක් තමයි දෙවැනි රේඛාව ඉඳන් පහළට ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳගන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි අර කලින් ලකුණු කරගත්ත ලක්ෂ්‍ය සමග මේ රේඛාව මේ විදිහට යා කරගන්න. දැන් අපිට පුළුවන් මේ රේඛාවේ බබාගේ පපුව වලට මීම මැනලා ගන්න. මගේ බබාගේ 20ක් තියෙනවා. ඒක මම මේ විදියට 21ක් තියෙනවා. ඒක මම මේ විදියට ටේප් එක 4ට නමලා 4ෙන් බෙදා ගන්නවා. ඉතින් එතකොට මට ලැබෙන ප්‍රමාණයට මම තවත් මැහුම් වාසය සඳහා අඟල් භාගයක් සහ බබාට ඇඳුමට සැහැල්ලු වෙවෙන්න බුරුල හිටින්න තවත් අඟල් භාගයක් විදියට පපුව වලට මීම 4ෙන් බෙදුව මීමට සම්පූර්ණ අඟලක් එකතු කරලා මේ විදියට රේඛාවේ ලකුණු කරනවා. ඉතින් ඊට පස්සේදී මෙන්න මේ විදියට රේඛාවක් ඇඳ ගන්න කලින් අර ඉහළ රේඛාවේ ලකුණු කරගත්ත ලක්ෂ්‍ය සමග ඊට පස්සේ අපිට පුළුවන් මේ රේඛාව මෙන්න මේ විදියට හරිමැද සොයා ගන්න. ටේප් එක තියලා දෙකට නමලා හරිමැද සොයාගෙන ඒ හරිමැද ඉඳන් පහළට අපිට පුළුවන් අඟල් කාලක් සහ අඟල් භාගයක් ලකුණු කරන්න. ඉතින් ඊට පස්සේ අනේ ලක්ෂ හරහා යන විදියට මේ විදියට අත් කටවල් ඇඳ ගන්න. අඟල් කාලක් ලකුණු කරලා තියෙන පිටුපස අත් කට අඟල් භාගයක් ලකුණු කරලා තියෙන ඉදිරිපස අත් කට. දැන් අපිට පුළුවන් බබාගේ 60 කොටසේ උස ප්‍රමාණය ලකුණු කර ගන්න. ඉතින් මට බබාගේ 60 කොටසේ උස ප්‍රමාණය අඟල් 7ක් අවශ්‍ය වෙනවා. ඒ 7 අපි ලකුණු කරගන්නෙත් කලින් අර අත්කට ඇඳ ගන්න අඟල් 3ක් ඉහළට තැහැරිය වගේම මේ උස ප්‍රමාණයනොත් අඟල් 3ේ ප්‍රමාණයට අතහරිනවා. ඉතින් මේ 3ේ ප්‍රමාණයත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ආට බබාගේ කර ගැඹුරු අවශ්‍ය කරන ප්‍රමාණය තමයි ඒ විදිහට ඉහළට අතහරින්නේ. ඉතින් ඒ විදිහට ඉහළට අතහැරලා මෙන්න මේ විදිහට ඒ අඟල් 7ේ ප්‍රමාණයට තවත් අඟල් භාගයක් ඉනට උස තියෙන. ඒ කියන්නේ දැන් සායකට සැල්ලෙන්න අවශ්‍ය කරන මැහුම් වාසය අඟල් භාගයකුත් එකතු කළා තමයි මේ විදිහට මම රේඛාවක් ඇඳගන්නේ. ඒ කියන්නේ අඟල් 7 හමාරක ප්‍රමාණයක් ලකුණු කරගෙන රේඛාව ඇඳ ගන්නවා. ඉහළට 3ක් අත්හැරලා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් පපුව මිම්ම ලකුණු කර ප්‍රමාණයම මෙතන ඉන රේඛාවෙත් ලකුණු කරන්න. පුංචි බබෙක් නිසා ඉන සහ පපුව වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ස්ථාන දෙක මේ විදියට රේඛාවකින් යා කරගෙන ඒ රේඛාවේ මෙන්න මේ විදියට ඉහළට අඟල් භාගයක් ලකුණු කරලා ඉන ඇඩ කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඇඩ කරාම ලස්සනටම තියෙනවා. දෙපැත්තෙන් ඇඳුම එල්ලෙන්නේ නැහැ. ඒ වගේම උඩ මම අර ඉහළ රේඛාව දක්වාම සම්බන්ධ කරගෙන මේ විදිහට කපා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අඟල් කාලක් ඇඩ කරපු අත් කටින් කපා ගන්න. ඒ වගේම දෙවෙනි රේඛාවයි මේ විදිහට ඇතුළට නමා ගන්න. ඊට පස්සේ රේඛාව නැවතත් කපාගෙන මේ විදිහට ඉහළම රේඛාවත් කපලිවත් කරගන්නවා. ඒ වගේම මේ විදිහට මේ තියෙන ඇතුළත තියෙන අත් කට ප්‍රමාණය අපි රෙද්ද කපද්දි තමයි වෙනස් කරලා කපා ගන්නෙ. ඉතින් දැන් අපි මේක
ආධාර කරගෙන රෙදි කොටස් වල මෙන්න මේ ආකාරයට කපා ගමු. රෙද්දේ නැම පැත්තට තියලා මේ විදිහට කොටස් හතරක් කපා ගන්න. ලයිනින් කොටස් දෙකක් සහ හොඳපළු කොටස් දෙකක් විදියට. ඒ කියන්නේ බබෙක් ගැඳුම අපි ඇතුළටත් කරගන්න ලයිනින් කරගන්න නිසා කොටස් දෙක බැගින් ඉදිරිපසට කොටස් දෙකයි පිටිපසට කොටස් දෙකයි විදියට කපා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ එතනින් කොටස් දෙකක් අයින් කරලා කොටස් දෙකක විතරක් මේ විදියට අත්කට හරවල කපා ගන්න පුළුවන්. ඒ විදිහට කපා ගන්නේ අපි ඉදිරිපස පළුවේ අත්කට වැඩිපුර ඇතුළට හාරවල කපා ගන්නවා. ඉතින් අපි බ්ලොක් එක ඇඳගනිද්දී ඒ විදිහට අත්කටවල් දෙකක් ඇඳගත්තේ ඒ නිසා තමයි. ඉතින් දැන් ඔන්න මම ලෑස්ති වෙන්නේ අපේ සාය කොටස සකස් කර ගන්න. ඉතින් ඒ සඳහා මුලින්ම මෙන්න මේ විදිහට ඉන තියෙන ප්‍රමාණය මැනගන්න. ඉනේ ප්‍රමාණයට වඩා දෙගුණයක් දිගට තමයි මේ විදිහට අපි පළවෙනි තට්ටුව කපා ගන්නෙ. ඉතින් ඉනේ ප්‍රමාණයට වඩා දෙගුණයක් දිගට පළමු තට්ටුව කපා ගන්න. ඉනේ ප්‍රමාණය තිබුණු ප්‍රමාණයට වඩා දෙගුණයක් දිගට මෙන්න මේ විදියට පළල තියෙන්න කපා ගන්න පුළුවන්. ඒ වගේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා ඉදිරිපස පළුවට සහ පිටිපස පළුවට. ඒ වගේම මෙතන මම ඌස අඟල් 6ක් අරගෙන තියෙනවා. හැබැයි දෙපැත්තේ මැහුණට පස්සේ මොකද උඩටත් යටටත් මැහුම් ආසි අඟල් බාගෙ බැගින් යනවනේ. ඉනට මූට්ටු වෙන්නත් ඒ වගේම යට තට්ටුවට මූට්ටු වෙන්නත් ඒ විදිහට ගියාම අඟල් 5ක් උසක් තමයි අපිට ලැබෙන්නේ. දැන් මම මේ විදියට ඊළඟ තට්ටුවේ දිග ප්‍රමාණය ඔයාලට පෙන්වන්නම්. ඉතින් පළමු තට්ටුවේ දිගට වඩා දෙගුණයක් දිගට පළමු තට්ටුව 24යි නම් දැන් මම පළමු තට්ටුවේ දිග 24ක් කරන් තියෙනවා රැලි කරගන්න. ඉතින් දෙවෙනි තට්ටුව 24 24 48ක ප්‍රමාණයකට මම දිග තියෙන කපා ගන්නවා. ඉතින් ඒ වගේ කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. මොකද ඉදිරිපස පැත්තට සාය කොටසට සහ පිටුපස සාය කොටසට. ඉතින් මේ විදිහට මම අඟල් 48ක් තියෙන රෙදිපටි කොටස කපලා වෙන් කරගන්නවා. ඉතින් මේකේ සාය කොටසේ රෙදිපටිවල උස ප්‍රමාණය ඔයාගේ බබාගේ බබාට අවශ්‍ය කරන උස ප්‍රමාණය අනුව වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තට්ටු ප්‍රමාණයත් ඔයාට තට්ටු 3ක් උනත් දාගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මම ලෑස්ති වෙන්නේ මෙන්න මේ විදිහට පටි කොටස් කපාගෙන තියෙනවා. ඒ වගේ පළල අඟල් එක හමාරක් වගේම දිග මම අඟල් 20ක් වගේ තමයි අරගෙන තියෙන්නේ. මේවා උරහිස සඳහා උරහිස් පටි කොටස් 4ක් තමයි කපාගෙන තියෙන්නේ. ඉතින් ඔයාත් ඒ විදිහට පටි කොටස් 4ක් කපා ගන්න. ඉතින් ඒ වගේ දිග ප්‍රමාණය ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් බබාගේ වයස අනුව. ඉතින් මේ පටි කොටස් මේ විදිහට මම මුලින්ම දෙකට නමාගෙන හොඳ පිට පැත්ත ඇතුළු පැත්තට වෙන දෙකට නමාගෙන මහගෙන යනවා. ඉතින් ඒ වගේම මේ පටි කොටස් වල පළල ප්‍රමාණයත් ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පටි කොටස් හතරක් මම එකම මහත තියෙන එකම දිග තියෙන දිග පළල සමාන වෙන කපාගෙන තියෙන්නේ උරහිස සඳහා ගැට ගන්න පටි කොටස් සකස් කරගන්න. ඉතින් ඒ වගේම මේ වගේම තවත් පටි කොටස් දෙකක් කපා ගන්න. මොකද බබාගේ ඉනට බෙල්ට් එකක් දාගන්න පිටුපසට ගැට ගන්න. ඉතින් ඒකේ ප්‍රමාණයත් මේ ප්‍රමාණයම තිබ්බම් ප්‍රමාණවත්. ඉතින් ඒ කියන්නේ සම්පූර්ණ කොටස් 6ක් මේ වගේ පටි කොටස් 6ක් අවශ්‍ය වෙනවා මේ ඇඳුම සඳහා. ඉතින් ඔන්න දැන් මම මේ විදිහට හොඳ පිට පැත්තට හරව ගන්නවා. ඉතින් මේ විදිහට කොටස් 6ම හරව ගන්න. දැන් මම මේ විදිහට හරියට තියාගෙන මෙහෙම පොඩි මැස්මක් දාගන්නවා. එතකොට අපිට මේක හරියම පහසුයි ඇඳුමට තියලා ඇටච් කරගන්න. ඉතින් ඒ නිසා මේ විදිහට හරියට තියාගෙන හොඳට ෆ්ලැට් වෙන්න අපිට පුළුවන් මැස්මක් දාගන්න. දැන් ඔන්න මම ලෑස්ති වෙන්නේ මහ ගන්න. මේ විදිහට ඉදිරිපස කොටස් පළු දෙක හෝ පිටිපස කොටස් දෙක හෝ වා කැමැති පළු දෙකක් අරගන්න හොඳ පිට පැත්තකට තියාගන්න. තියාගෙන මේ විදිහට අත්කට මුලින්ම මහගෙන යන්න. මහගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට අත්කට කොනටම වාගේ පටි කොටසක් ඇතුළෙන් තියාගන්න. තියාගෙන මේ විදිහට නැවතත් මහගෙන එන්න. අඟල් භාගයේ මැහුම් වාසිය තියෙන මහගන්න. මොකද අපි අඟල් භාගයක මැහුම් වාසිය තියෙන තමයි කපාගත්තේ. ආයෙත් නැවතත් මෙහා කොනේ අත්කට ගාවටත් ඒ විදිහම පටි කොටසක් තියලා මෙන්න මේ විදිහට අත්කට මහගෙන යන්න. ඉතින් ඔයාලට දැන් තේරෙනවාදී අපි ඉදිරිපසට ලයිනින් කරගත්තාම මේ විදිහට හොඳට ලස්සනටම නිමාවකින් යුතුව මේක මහගන්න පුළුවන්. පටි කොටස් ඇතුල් පැත්තට ගියපු නිසා පොඩ්ඩක්වත් එළියට පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ ආකාරයටම පිටුපස පළුවත් මහගෙන මෙන්න මේ විදිහට සයිඩ් එකට තියාගන්න. දැන් අපි සයිඩ් මූට්ටුව තමයි හැට කොටස කරගන්නේ. වෙන ඇඳුම් වල වගේ අවසානයේදී නෙමෙයි කරගන්නේ මේ ඇඳුමේ. මුලින්ම හැට කොටස සයිඩ් මූට්ටුවත් කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම මේ විදිහට ඉන සඳහා පිටිපසට ගැට ගන්න පටි කොටසත් ඔයාලට මෙන්න මේ අවස්ථාවේ ඉන පහලින්ම තියාගන්න පුළුවන්. හැබැයි අඟල් භාගයක් ඉන පහලට තව මැහුම් වාසි තියාගන්න. මොකද සාය කොටස් අල්ලන්න අඟල් භාගේ ප්‍රමාණය තියාගෙන තමයි මේ විදිහට බෙල්ට් කොටස ඇතුළු පැත්තට තියාගන්නේ. මෙන්න මේ විදිහට හොඳට බලා ගන්න. අඟල් භාගික ප්‍රමාණයක් අත්හැරලා තියාගන්න. ඊට පස්සේ මේ විදිහට සයිඩ් මූට්ටුව කරගන්න පුළුවන්. හොඳ පිට ඇතුල් පැත්තට වෙන්න තියාගන්න. අත් කටවල් එක ළඟටම හරියට තියෙනවද කියලාත් බලන්න. එහෙම නැත්නම් මේක හරියන්නේ නැහැ. හරියට මෙන්නනම් අත් කටවල් එක ප්‍රමාණයට තියෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න මේ විදිහට සයිඩ් මූට්ටු කරගෙන දැන් අපිට පුළුවන් මේ විදිහට හොඳ පිට පැත්තට හරව ගන්න.
ඉතින් මෙන්න මේ විදියට කිසිම මැස්මක් පේන්නේ නැහැ එළියට. හරිම ලස්සනට තියෙනවා. මේ විදිහට උඩ කොටස් ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පිටුපස්සට ගැට ගන්න බෙල්ට් කොටසක් තියෙනවා. දැන් ඔන්න මම කොටස් දෙකම ලයිනින් කොටස සහ හොඳ කොටස එකට තියලා මේ විදිහට මැස්මක් දාගෙන යනවා. මොකද රෙදි කොටස් එහෙම එහෙ යන්න බලනවා. ඒ නිසා මේ විදිහට මැස්මක් දාගන්න. එතකොට ඔයාලට සාය කොටස් අල්ලන්න හරිම පහසුයි. ඒ නිසා මේ විදිහට මුලින්ම මස්මක් දාගන්න. ඊට පස්සේ දැන් අපිට පුළුවන් සාය කොටස් මේකට තියලා සම්බන්ධ කරගන්න. ඉතින් ඔන්න මේ විදිය පෙනුමක් තමයි තියෙන්නේ. දැන් මම මෙන්න මේ විදියට එකට තියාගන්නවා. සයිඩ් මූට්ටු වෙච්ච ස්ථාන එකට තියාගෙන පිටුපස පළුවේ පැල්මක් දාගන්න තමයි යන්නේ. ඔන්න පිටුපස පළුවේ හරිමැදින් මෙන්න මේ විදිහට පැල්මක් දාගන්න. එහෙම කරගත්තේ නැත්නම් මේ ඇඳුම බබාට අඳින්න අපහසුයි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට මම අඟල් දෙක හමාරක් විතර පළලා රෙදි කොටස් දෙකක් අරගෙන තියෙනවා. ඒක මෙන්න මේ විදිහට දෙකට නමලා මුලින්ම උඩින් මැස්මක් දාගන්න. මෙන්න මෙතනින් මැස්මක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ආට පුළුවන් හොඳ පිටපැත්තට මේ විදිහට හරව ගන්න. හරවගෙන මෙන්න මේ කොටසේ වගේ මම කරගෙන තියෙනවා මේ විදිහට මැස්මකුත් දාගන්න. ඒ විදිහට කරගත්තම අපිට පුළුවන් මෙන්න මේ විදිහට මෙතනට තියලා හොඳ පිටපැත්තෙන් තියාගන්න. ඇඳුමේ හොඳ පිටපැත්තෙන් තියලා මහගෙන මේ විදිහට උස වැඩි ප්‍රමාණය කපලා ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මහගෙන මම මේ මූට්ටු කරගත්ත ස්ථාන ඕවර්ලොක් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට එකමත් එක මෙන්න මේ ආකාරයට පිටිපස පළුව තියාගන්න. තියාගෙන බටන් කීපයක් අල්ල ගන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් ස්නැප් බටන් සවි කර ගන්න පුළුවන්. ඉතින් ඊට කලින් මේ විදිහට මම ඒ දාගත්ත මැස්ම දැන් අපි ඇතුලේ මූට්ටු කරගත්ත මැස්ම කොටස හැට කොටස පැත්තර වෙන්න දැන් අල්ලගත්ත පටි කොටස පැත්තර වෙන්න නෙමෙයි මැස්ම කොටස අර පැත්තර වෙන්න හැට කොටස පැත්තර වෙන්න තියලා මම පොඩි මැස්මක් දාගන්න. එතකොට මේක හොඳට ඝනකමට තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට එකමත් එක තියාගන්න. තියාගෙන පහලින් එකට තියලා පොඩි මැස්මක් දාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට එකමත් එක තියාගන්න. තියාගෙන මෙතනින් මැස්මක් දාගන්න. එතකොට ඔයාලට සායවල් අල්ලද්දි හරිම පහසුයි. ඉතින් ඊට පස්සේදී දැන් මේ විදිහට මේ කොටස අපි වැඩ ඉවර කරගෙන තමයි තියෙන්නේ. මෙන්න මේ ආකාරයට අපිට තියාගන්න පුළුවන්. මුලින්ම බටන් අල්ලනකම් මේ විදිහට පින් එකක් දාගන්න. ඉතින් මේ විදිහට මම සාය කොටස් අරගෙන නූල් ඇද ගන්නවා. ඉතින් දුරින් දුරින් නූල් ඇද ගන්න. ඔයාට අතේ වුණත් මේක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගැදරින් ෆුඩ් එකක් තියෙනවා නම් ගැදර කරගන්න උනත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම දෙසරයක් නූල් ඇද ගන්නවා දුරින් දුරින්. ඒ නූල් ඇදගෙන අපිට පුළුවන් මේක රැලි කරගන්න. ඊට පස්සේ ඒ කොටස් වල මේ විදිහට දෙකට නමල හරිමද සවා ගන්න. මේ විදිහට කොටස් දෙකේම හරිමද සවා ගන්න. ඒ වගේම දැන් මේ විදිහට මම උඩ සාය කොටසේ උඩ පළුව සහ යට පළුව කියන ඔක්කොගෙම මේ විදිහට උඩ පැත්තට රැලි ඇදගෙන කරගෙන තමයි තියෙන්නේ. නූල් ඇදගෙන තමයි තියෙන්නේ. ඒ හැම එකේම හරිමද සවා ගන්න. හැම පටි කොටසම හරිමද සවාගෙන හරිමදට හරිමද මේ විදිහට තියාගන්න. මුලින්ම අපි සාය කොටසේ තට්ටු දෙක එකට තියලා ලේයර්ස් දෙක එකට තියලා රැලි කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ පහළම තට්ටුව මේ විදිහට ඉහළම තට්ටුවේ යට වාටියට තියලා මේ විදිහට මැද හරි පින් එකක් දාගෙන මේ විදිහට නූල් ඇදලා උඩ තට්ටුවේ උඩ ලේයකේ ප්‍රමාණයට උඩ ලේයකේ යට වාටියේ ප්‍රමාණයට රැලි ටික සකස් කරගන්න. ඉතින් මේක ඔයාලට මේක කරද්දි තේරෙනවා මේ විදිහට හරියට හැම තැනටම රැලි එක ප්‍රමාණයට යන විදිහට තියාගෙන මේ විදිහට මැස්මක් දාගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි කරන්නේ සාය කොටසේ තට්ටු දෙක එකට තියලා මහ ගන්නවා. ඊට පස්සේ තමයි අපි මේක හැට කොටසට තියලා මූට්ටු කරගන්නේ. ඉතින් මේ ආකාරයට මහන ගමනුත් ඔයාලට පුළුවන් අතින් හොඳට ලස්සනට හදා ගන්න ගමන් මහ ගන්න රැලි ටික හරියට එකම ප්‍රමාණයට හැම තැනටම තියෙන විදිහට තියාගන්න. එතකොට තමයි මේක හරියටම ලස්සනට තියෙන්නේ. ඉතින් මේ විදිහටම පිටිපස පළුවත් ඔයාට පුළුවන් රැලි කළ හදා ගන්න. ඊට පස්සේදී දැන් ඔන්න අපි ලෑස්ති වෙන්නේ මේකේ හැට කොටසේ හරිමැදට කට් මාක් එකක් දාගන්නවා. සයිඩ් එකෙන් දෙකට නමලා දැන් පුළුවන් මෙන්න මේ විදිහට සාය කොටස් දෙක එකමත් එක තියාගන්න. හොඳ පිට පැත්ත ඇතුළට ඉක්න විදිහට මේ විදිහට මහගත්ත කොටස් දෙක එකට තියාගෙන සයිඩ් මූට්ටුව කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හැට කොටසෙත් සයිඩ් මූට්ටු කරගෙන තියෙන නිසා සාය කොටසෙත් සයිඩ් මූට්ටු කරගෙන තමයි අපි හැට කොටස රල්ලන්නේ. ඉතින් මුලින්ම මම මේ විදිහට සාය කොටස් වල අපි අර රැලි කරගත්ත තට්ටු වල එකට තියාගත්ත මූට්ටු කරගත්ත ස්ථාන ඕවර්ලොක් කරගන්නවා. ඒ විදිහට ඕවර්ලොක් කරගෙන තමයි සාය කොටස් දෙක එකට තියලා මහගන්නේ. මේ විදිහට ඕවර්ලොක් කරන එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට ඕවර්ලොක් එකක් නැත්තම් normal විදිහට මහගන්නත් පුළුවන්. ඕන දැන් මේ විදිහට ඉදිරිපස සාය කොටස සහ පිටුපස පළුව කියන දෙකේම එකට තියලා හොඳ පිට පැත් එක පැත්තට තියාගන්න. තුල් පැත්තට තියලා මේ විදිහට කණ් පිට පැත්තෙන් සයිඩ් මූට්ටුව තමයි මේ කරගන්නේ.
මේ විදිහට සයිඩ් මූට් කරගෙන අපිට පුළුවන් දැන් ඔන්න හරි මැදට දැන් 60 කොටසේ සයිඩ් මූට් වෙච්ච ස්ථාන සාය කොටසේ සයිඩ් මූට් වෙච්ච ස්ථාන වලට තියලා පින් කරගන්න. ඒ වගේම ඉදිරිපස කට් මාක් දාගත්ත ස්ථාන හරියටම මැදට තියලා සාය කොටසෙත් මැදට තියලා පින් කරගන්න. මේ විදිහට සයිඩ් එක තියලා පින් කරගන්න පුළුවන් වටේටම. ඉතින් ඒ විදිහට පින් කරගෙන ඔයාලට පුළුවන් නූලෙන් ඇදලා රැලි කරගන්න. මේ විදිහට දැන් අපි අර කලින් තට්ටුවේ දෙපැත්තේ නූල් ඇදලා රැලි කරගත්ත වගේම 60 කොටසේ ඉනේ ප්‍රමාණයට රැලි ටික හදා ගන්න නූලෙන් ඇදලා. දැන් නූල අපිට සාය කොටසේ සයිඩ් එකෙන් නූල පොඩ්ඩක් කට් කරලා දැන් දෙපැත්ත මූට් කරපු නිසා නූලත් එක්ක මූට් වෙලා තියෙන්නේ කට් කරලා හදලා ඇද ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඉනට මූට් කරගෙන සාය කොටස ඉනට තියලා මූට් කරගෙන දැම්මම මේ විදිහට යටම වාටිය තමයි නමල මහගන්නේ. ඉතින් මේ විදිහට බලන්නකෝ ඉතිරි වෙච්ච රෙදි වලින් හරිම ලස්සනට මම චූටි බබාට ගවුමක් මහගෙන තියනවා. ඉතින් මගේ බබාට මේ විදිහට මගේ ගවුම මහලා ඉතුරු රෙදි වලින් තමයි මහගත්තේ. පුංචි බබෙකුට ඇඳුමක් මහන්න ඉතාම සුළු රෙදි ප්‍රමාණයක් තමයි යන්නේ. ඉතින් මේ බලන්නකෝ හොඳ පිටපැත්ත වගේම කණ පිටපැත්තත් හොඳ නිමාවකින් ඉතුරු තියෙනවා. ඒ වගේම මම මේ විදිහට ස්නැප් බටන් තමයි පිටුපස්සට සවි කරගත්තේ. ඔයාලට මෙතනට බටන් එකක් උනත් අල්ල ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරිම ලස්සනට හොඳ නිමාවකින් යුතු ආටත් දැන් වාගේ බබාට ගෙදරදිම ඇඳුමක් මහගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ විදිහට හැලින් අපිට පුළුවන් ලස්සනට බබාට මේක ගැට ගහ ගන්න. එයාට හරිම සුව පහසුයි මේ විදිහ ඇඳුම. ඉතින් මේ විදිහට වත් මහලා බලන්න. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට පිටුපස්සට අපිට පටිය ගැට ගහ ගන්න පුළුවන්. එතකොට එයාගේ ගානට මේක ලස්සනටම තියෙනවා. ඉතින් ඒ වගේම මේ විදිහට මගේ ගවුමත් මහානාකාරය මම ඔයාලට මේ විදිහට වීඩියෝ එකක් අරගෙන ඇවිත් තියෙනවා. ඒ වීඩියෝ එක තාමත් ඔයා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒකත් බලලා ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම මේ විදිහට ඇඳුම් මහන වීඩියෝස් බලලා ඔයාට පුළුවන් ලස්සනට ඇඳුම් මහන්න මහලා ඔයා මහන ෆොටෝස් මදර් බෝඩ් විත් ෂූ කියන පබ්ලික් ෆේස්බුක් ගෲප් එකට ෂෙයා කරගෙන අමතක කරන්න එපා. යාළුවන්ටත් බලන්න මටත් බලන්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුවා නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න. තාමත් මගේ channel එකට subscribe වුණේ නැත්නම් අදම subscribe වෙන්න. ඒ වගේම ඉස්සරහ තියෙන bell icon එකත් click කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්න මං ඉෂූ.